එතකොට පළවෙනි කොටසේදී අපි කතා කරනවා මෙන්න මෙහෙම දේවල් ටික විතරයක් තියෙන. එතකොට මෙන්න මේ විතර ජීවියෙක් බිහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුරුණු වෙලා යන්නත් පුළුවන්. මෙතන ජීවයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් අපිට ජීවී තත්ත්වයට පත් කර ගන්නත් පුළුවන්. එක එක. හරිද? ඒකට අවශ්‍ය සාධක ලබා දුන්නාම අන්න ජීවියෙක් බවට පත් වෙනවා. දැන් මෙතන අයිස් ඇතුලේ ඉන්නවා. ග්ලැසියර් රස්සේ ඉන්නවා විවිධ පොසිඩ. විවිධ අතීතයේ හිටපු ජීවීන් ඔය අයිස් රස්සේ මේ විදිහට මිදිලා ඉන්න පුළුවන්. ඒතර මෙයා අජීවියෙක් වගේ පේන්නේ. නමුත් අපිට අවශ්‍ය නම් DNA ඒවා වෙන් කරගෙන අපිට පුළුවන් නැවත ජීවියෙක් ඇති කරගන්න. අජීවී වගේ පේන්නේ. නමුත් ජීවියෙක් ඇති කරගන්න පුළුවන්. හරිද? අජීවියෙක් වගේ පේන්නේ. නමුත් ජීවියෙක් මේ තියෙන්නේ ඒ ශාක මැලියම් තුල කුසිල වෙලා ඉන්න මදුරුවෙ. එතකොට මේ මදුරුවාගෙන් අර ඩයිනෝසර් ඇති කරපු කතන්දරේ කියනවා වගේ මෙයාගේ ඇතුලේ ඉන්න ඒ තියෙන ලේ හරි බීපු ලේ හරි තියෙනවා නම් ඒවා හරි ඒවා අරගෙන ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කරලා ඒ තියෙන ජානමය කොටස් අරගෙන DNA කොටස් අරගෙන අලුත් ජීවියෙක් ඇති කරන්න පුළුවන්. නමුත් අජීවී විදිහට තමයි අපිට පේ අජීවියෙක් වගේ පේ. ඔය වගේ අජීවී දේවල් පේන්න තියෙන නමුත් අපිට අවශ්‍ය නම් ජීවී තත්ත්වයට පත් කර ගන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි කතා කරනවා මේ ජීවියෙක් නම් ජීවීන්ට පොදු වෙච්ච ලක්ෂණ ටිකක් අපිට තියෙන. ජීවියෙක් කියලා හඳුන්වන්න මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. ඒ ලක්ෂණ ටික නැත්තම් අපිට ජීවියෙක් කියලා නිර්වචනය කරගන්න බැරුව යනවා. ජීවියෙක් කියලා හඳුනා ගන්න බැරුව යනවා. හරිද? එතකොට මොනවද තියෙන ජීවීන්ගේ ලක්ෂණ? පළවෙනි එක සෛල සංවිධාන. අපි කතා කරනවා ඒක සෛලික ඉන්නවා, බහුසෛලික ඉන්නවා, සෛල ගොඩක් තියෙනවා, පටක හැදෙනවා, අවයව පද්ධති ජීවියක්. මෙන්න මේ ලස්සන පිළිවෙලකට හැදිච්ච සෛල සංවිධානයක් වෙච්ච ජීවීන් තමයි මේ පරිසරයේ ඉන්නේ. හරිද? එහෙනම් පෝෂණය. හැම ජීවියෙක්ම පෝෂණය ලබ. ජීවීන් කියපුවම අපි දන්නවා හය වසර දිහෙම ඉගෙන ගන්නවා. ශාක, සතුන්, ක්ෂුද්‍ර ජීවීන් කියලා ජීවීන් වර්ග කාණ්ඩ තුනක් ඉන්නේ. ඒ හැමෝටම මේ ලක්ෂණ ටික තියෙනවා. නැත්තම් එයාලා ජීවීන් කියලා හඳුන්වන්න බෑ. හැම ජීවියෙක්ම ශෝෂණය කරනවා. ඊළඟට උද්දීපිතාවය හා සමායෝජනය. උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. උත්තේජ පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ප්‍රතිචාර දක්වනවා. ඒ උද්දීපිතාවේ හා සමායෝජනය. එන බහිස්රාවය කරන මේවා එකින් එක පිළිබඳව අපි වෙන වෙනම අරගෙන කතා කරමු. දැනට මේ ලයිස්තුව මොකද්ද කියලා බලමු. බහිස්රාවය කරනවා, චලනයේ සිදුවෙනවා, ප්‍රජනනය කරනවා, වර්ධනය සහ විකසනය. අවසාන වශයෙන් අපිට තියෙනවා මේ ජීවීන් වර්ධනය වෙනවා, එයාලගේ සෛල හැඩ ගැහෙනවා, සුවිශේෂී කාර්යයන් කරන්න විකසනය වෙනවා කියලා කියනවා. මෙන්න මේ ලිස්ට් එක ජීවීන්ට පොදු ලක්ෂණ විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ජීවීන්ට පොදු ලාක්ෂණික. හරිද? ජීවීන්ට පොදු ලාක්ෂණ. හරි. එතකොට අපි ඉස්සල්ලාම ටියුට් එකේ හාහා පුරා කියලා මෙන්න මේ පොදු ලාක්ෂණික ටික අපි සටහන් කරගමු. හරිද? ටියුට් එක මම ඉවලානේ තියෙන්නේ නේද? ඔයාලට පුළුවන් මේක සටහන් කරගන්න. ජීවීන්ගේ ලාක්ෂණික පොදු ලාක්ෂණික මොනවාද? හරිද? ලේවර නම් ප්‍රතිචාරයක් දක්වන රෙජිස්ටර් කරන්න ටක්ටික් තුක් දාලා ප්‍රතිචාර දක්වීමට ප්‍රමා වෙන්න එපා. උපනින් ප්‍රතිචාර දක්වන්න අපිට එතකොට වැඩි කරගෙන ගිය හැකි. මම කලින් කියපු කාරණයට අවධානය දෙන්න. ඉස්කෝලේදී වුණත් ෆිසිකල් ක්ලාස් එකක වුණත්
ඔන්ලයින් පන්ති කාමරේකුණත් ඔයාලට තියෙන ප්‍රශ්න ගැටළු තේරෙන්නේ නැති ඒවා අහලා කරලා කතා කරලා සාකච්ඡා කරලා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න බැරි නම් යන්නේ පන්තිට ගිහිල්ලා දෙන්න ඕට් එක ලියාගෙන මේ කියන එක ලියාගෙන එන්න නම් ඒකේ ඵලදායිතාවයක් නැහැ ඒ නිසා ඔයාලත් මෙතන නතරතුර ප්‍රතිචාර දැක්වීම මෙන්න මෙතන තියෙන උද්දීපිතාවය හා සමායෝජනය කියලා එක හොඳින් තියෙන්න ඕන එහෙම තිබුණොත් ඔයාලට මතුවෙන ගැටලු ඒවා නිරාකරණය වර්ධිනවා වර්ධින ඒවා නිවැරදි කරගෙන යන්න ඔයාලගේ ක්‍රියාශීලී බව හොඳට තියෙනවා මීට වඩා මේක සටහන් කරගන්න සටහන් කරගෙන ඉවර නම් ප්‍රතිචාරයක් දක්වන්න රේස් හෑන් කරන්න ෆිනිෂ් කියලා සවිස්තරාත්මකව තමයි අපිට කතා කරන්න තියෙන්නේ හරිද සෛල සංවිධාන කියන එක ගත්තාම මොකද්ද මේ සෛල සංවිධානයේ තියෙන්නේ? එතකොට හැම ජීවියෙක්ම එක සෛලයකින් පටන් අරගෙන සමහරු ඉන්න එක සෛලයක් විතරයි තියෙන්නේ. ඒක සෛලිකයි. සමහර අය ඒ සෛල ගොඩක් එකතු වෙලා බහුසෛලික තත්වයට පත් වෙලා තියෙනවා. අපිත් බහුසෛලික ජීවී. ඒක සෛලික කියන්නේ යාළගේ සෛල සංවිධාන මට්ටම සෛලයක් විතරයි තියෙන්නේ. සෛල සංවිධාන මට්ටම් ගණනාවක් බහුසෛලිකයිගේ ඉන්නවා නමුත් ඒක සෛලික ශුද්ධ ජීවීන්ගේ එයාලගේ සංවිධාන මට්ටම් එකක් පමණයි තියෙන්නේ සෛලයේ කියන සංවිධාන මට්ටම විතරයි තියෙන්නේ ඒක සෛලික නිසා. එතකොට මේ ඒක සෛලිකයි කවුද කියලා අපි හඳුනාගත යුතුයි. එතකොට එයාලා අපි මීට කලින් අඳුරගෙන තියෙන අය මේ කවුද කියලා වල දාන්නවා පුළුවන් නම් ප්‍රතිචාරයක් දක්වන්න ඉක්මනින්. එයාගේ නම් ටික අපිට ලියා ගන්න තියෙන ඔය රූප සටහන ගාව හැමෝගෙම මේ ඉන්නේ කවුද? ක්ලැමිඩෝ මොනාස් කියන එක්කෙනා. ක්ලැමිඩෝ මොනාස් කියන ශුද්ධ ජීවියා. එයාලගේ නම් ටික ලියාගමු. රූප සටහන හැට උරු කරගන්න. ක්ලැමිඩෝ මොනාස් ඇල්ගී කෙනෙක්. ඒක සෛලිකයි සෛලයක් විතරයි තියෙන්නේ ඇල්ගී කෙනෙක්. ක්ලැමිඩෝ මොනාස් හරි නේද? අපි ඊළඟ ජීවියට යමු. මේ කවුද? එව්ග්ලිනා. නම් කියලා ගන්න එව්ග්ලිනා. මේ කවුද? මීබා. ප්‍රෝටෝසෝවාවෙක්. කලින් හිටියත් ප්‍රෝටෝසෝවාවෙක්. මෙයාත් ප්‍රෝටෝසෝවාවෙක්. මේ කවුද? පැරමීසියම්. පැරමීසියම්. හරිද? හරි. හා
ඊළඟට අපිට කතා කරන්න තියෙනවා දැන් අපි ওই කතා කළේ ඒක ශෛලිකායනේ ඊට පස්සේ මිනිසා කොහොමද මේ මිනිසා ඇතිලා තියෙන්නේ කොහොමද කියන කාරණා එතකොට මිනිසා ඇතිලා තියෙන්නේ මෙන්න මේ රූප සටහනේ මම පෙන්නලා තියෙනවා ඩිම්බ සෛලයක් මවගෙන් ලැබෙන ඩිම්බ සෛලයක් සහ පියාගෙන් ලැබෙන ශුක්‍රාණු සෛලයක් එකට එකතු වෙලා මේ දෙන්නම ඒක සෛලිකයි ඩිම්බේ කියන්නේ ඒක සෛලිකයි ශුක්‍රාණු කියන්නේ ඒක සෛලිකයි ඒ දෙන්න එකතුලා හැදෙන යුක්තාණුවක් ඒ යුක්තාණුවත් ඒක සෛලිකයි ඊට පස්සේ මේ යුක්තාණුවෙන් පස්සේ අනූනන විභාජන අපි විභාජන කතා කළා නේද අනූනන විභාජනයේ වෙලා සෛල ප්‍රමාණය එන්න එන්න වැඩි කර ගන්නවා සෛල විශාල ප්‍රමාණයක් වැඩි කර ගන්නවා තාමත් අපේ සෛල වැඩි වෙනවා මෙන්න බහුසෛලික ජීවියෙක් බවට පත් වෙනවා ඒකට අපි හැමෝම පටන් ගත්තේ එක සෛලයකින් යුක්තාණුවෙන් අපිත් ඒක සෛලික ජීවියෙක් විදිහට ඉඳලා තියෙනවා එක මොහොතක අපි හැමෝම ඒක සෛලික ජීවියෙක් විදිහට ඉඳලා තියෙනවා ඒ යුක්තාණු කියන අවස්ථාවේ නමුත් ඊට පස්සේ අනූනන විභාජනයේ හරහා මේ සෛල සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා බහුසෛලික ජීවියෙක් බවට පත් වෙලා තියෙනවා බල පොඩි කාලේ ඡාය රූපයක් සහ දැන් ඡාය රූපයක් අරගෙන බලන්න හරිද එතකොට ඉස්සර තිබ්බ සෛල සංඛ්‍යාවයි දැන් තියෙන සෛල සංඛ්‍යාවයි දෙකම එක සමානද එහෙම නැත්නම් සෛල සංඛ්‍යාව වැඩි වෙලාද කියලා ඉතින් බහුසෛලික ජීවීන් ඇති වෙන්නේ මේ විදිහට අර දන්නවා ඩිම්බ හැදෙන්නේ ඩිම්බ මාතෘ සෛල වලින් මෙන්න මෙතන සිද්ධ වෙනවා විභාජනයක් මොකක්ද මේ විභාජනය ඒවත් මතක් කරගන්න ඩිම්බ මාතෘ සෛලයේ වර්ණදේ සංඛ්‍යාව 46යි නමුත් ඩිම්බ සෛලික වර්ණදේ සංඛ්‍යාව 23යි නම් මෙන්න මෙතන සිද්ධ වෙනවා විභාජනයක් අපි එකට කියනවා ඌනන විභාජන මෙතන තියෙනවා ශුක්‍රාණු මාතෘ සෛල වර්ණදේහ 46යි ඒකෙන් හැදෙන වර්ණදේහ 23ක් මෙතන වෙන්නේ ඌණනයක් හරහා තමයි ওই දේ වෙන්නේ. හරි. එතකොට මේ රූප සටහනේ නම් කරගන්න එතන නම් කරගන්න තියෙනවා ඩිම්බ සෛලය, ශුක්‍රාණු සෛලය, යුක්තාණු කියන කොටස් ටික නම් කරගන්න. එතන හිස්කොට් 3ක් දීලා තියෙන්නේ ප්‍රශ්න අංක 3 යටතේ. එතන ලකුණු කරගන්න මේ රූප සටහනේ තියෙන විදිහට හරි නේද මෙතන මෙන්න මේ පොටස් ටික ලකුණු කරගන්න ඊළඟට අපි ශාකවලත් බලනවා ওই විදියට සෛල සැකස් මොනවද තියෙන සෛල වර්ග කියලා. මෙන්න මේ රූප සටහන එහෙම විභාගෙදී එන්න පුළුවන්. මේ රූප සටහන ඒක අඳුරගෙන තියෙනවා මම ඒක නැවත ඇඳලා පෙන්වන්න. ওই ශාකපත්‍රයක තියෙන සෛල උතන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක මම මේ විදියට පැහැදිලි කරන්න ආයෙමත් ඇඳලා මේක උඩින්ම තියෙනවා සෛල ස්තරයක් මෙතන උච්චාරණයක් කියලා තියෙනවා ඒ උච්චාරණය ලකුණු කරලා නැහැ ඊළඟට තියෙනවා සෛල ස්තරයක් අපි කියන අපිචර්මීය සෛල උඩු අපිචර්මීය සහ යටි අපිචර්මීය කියලා සෛල තියෙනවා මේ තියෙන සෛල ස්තරේ මේක වලට මේ රූප සටහන තනියම ඇඳ ගන්න උත්සාහ කරන්න අද වෙනත් කඩදාසියක මාත් එක්ක ඇඳක් කමක් නැහැ. උඩින්ම තියෙන උච්චාර්මය මේ තියෙන අපිචර්මයේ උඩු අපිචර්මයේ සෛල ඊට පස්සේ තියෙනවා ඉනිමුදුස්තර. මෙන්න මේ ඉනි වගේ තියෙනවා ඒවට කියනවා ඉනිමුදුස්තර සෛල. හරිද? ඒවට කියනවා ඉනිමුදුස්තර සෛල. මේ තියෙන ඉනි පේලියක් වගේ තියෙනවා ඒ නිසා ඒවට කියනවා ඉනිමුදුස්තර සෛල. හරිද? මේ ටික තනියම ඇඳලා white board එකක් තියෙනවා මේක ඇඳලා තියන්න. නම් කර.
इनि मुदुस्तर साइल वलट पहलिन तीयना सविवर मुदुस्तर साइल एक गोलाकार हेडेट तीयन सविवर मुदुस्तर साइल सविवर मुदुस्तर साइल इट पास सविवर मुदुस्तर अटिंग अर वगेम तीन अपिचारमीय शैलिस्तर अर उड़ी मे पहालीन तीन अपिचारमीय शैल अटी अपिचारमीय शैल की अटी अपिचारमीय शैल वल मेन मे हरी तीन अपीन पालक शैल मेन मे मेडेन पालक शैल की मेद तीन सिद्धुरा पूटिका सिद्धुर कियल पालक शैल पूटिका सिद्धुर कियल कियल पूटिका सिद्धुर फिर मे कह रहे शैल पूटिका सिद्धुर तीन पालक शैल तीन मेत तीन अवकाश तीन मेहरा वायु मारेनो अन्नोटिक रूप सतहान पनी मेद पुल बल अंक कमर शैली अंदी उच्चारमे अपिचारमीय शैल इन मुदुस्तर शैल सविवर मुदुस्तर शैल जटि अपिचारमीय शैल मिथन तीन पालक शैल मिथन तीन पूटी का सिद्धुर उन्नोटिक तीनवा इटिक अंदर मेती फोटोस्टिक हरिद कदे तीनवा शैलम शैल सह प्लोयम शैल के वर्ग देखा शैलम पटके हरहा जलय परिवहने करण जलय जलय परिवहने कर शाकदेहपुरा जलय विदाहरी शैलम पटके हरह प्लोयम पटके हरह शाकदेहपुरा विदाहरी आहार शाक पात्र नाहार मे हेम तेनगट विदाहरी कौर हरहाद प्लोयम पटके हरह अभी आहार परिवहने सिदुकरण जलय परिवहने करण आहार परिवहने कर्ण कौरद मे पटक दिगार मूलकेश शैल तीन मेकट इको अवसर मे रूपे तीन एक दिनगन तीन मेन मे मूलकेश शैल मे मे अगिन तमय पांच जल अत जलभ मार सिधुन्नी इट पास मेके जल अतुलटवीला मे मूलकेश शैल वाले जल अतुलटवीला मेक शैल पटकेटवीला शाकदेहपुरा बिदाहरी मूलकेश शैलाराहतम जले उरागा अल तपिगोड़ा मेतन रूप पैदल गल अने मिनसागे तीन वगेम शैल गुणवा मिनसागे समय शैल अभी शैल तम तीन समय शैल तीन जन्माशैल तीन अभी मेवा कलि अनून ऊन विभाजने कथाकला जन्माशैल पीलिंद इलांट पेशी शैल तीन रुधिर शैल तीयन अस्थि शैल स्नायु शैल वे शैल अपेदेपुरा हेम तेनम तीर पेहदली जन्मान शैल समय शैल स्नायु शैल ओ अपेदेह दिन शैल अभी हेमना जीवी देह संविधान मट्टम अनुकिलीन मेक लियलना जीवी देह संविधान मट्टम अनुकिलीन मनोवाद मे जीवी देह तीन संविधान मट्टम अनुपील मुलिम अपीट हमेन साइल मुलिम हमेन साइल साइल गोड़ाकना पटक पटक गोड़ाकना अवयव इंद्रिय अवयव गोड़ाकना पद्धति पद्धति गोड़ाकना जीविया शैल पटक अवयव पद्धति जीविया अवयव इंद्रीय शैल पटक अवयव पद्धति जीविया और तम जीवी देहे संविधान संविधान मट्ट मनुपीडे मनु मे वगे संकीर्ण संविधान मट्ट मनुपीले लखनऊ काटद एक शैल के इंट एक शैल के इंगे तीन मेन मेचा
සෛල කියන සංවිධාන මට්ටම විතරයි තියෙන්නේ ඒක සෛලක ඉන්නේ නමුත් බහුසෛලක අයක ඊට එහා සංකීර්ණ ව්‍යුහයක් තියෙනවා එහෙනම් අපි මේ එකින් එක මොනවද කියලා බලමු සෛලයක් කියලා කියන්නේ ජීවි දේහේ කුඩාම තැනුම් මේකේ නැත්තම් ව්‍යුහමේ සහ කෘත්‍රමේක කියලා අපි කියනවා සෛලයක් සජීවි තත්ත්වයේ පවතින කුඩාම ව්‍යුහමේ සහ කෘත්‍රමේකගේ සෛලය කියලා හඳුන්වනවා शैलवादे करण मतगद කරුණු තුනක් තියෙනවා ජීවීන්ගේ ව්‍යුහමේ සහ කෘත්‍රිමේකගේ සෛලයයි නව සෛල ඇති වෙන්නේ කලින් පැවති සෛල වලින් සියලුම ජීවීන් තනි සෛලයක ඉන්නවා සෛල ගණනාවකින් හැදිලා ඉන්නවා කොහොම ටිකක් ඉගෙන ගත්ත මතකයි ඉන්නේ හරි එතකොට මෙන්න මෙතන සජීවී තත්ත්වයේ පවතින කුඩාම ව්‍යුහමේකගේ සෛලයයි अभी पटगया पकड़ के बल पटगया शैल गुडूर है පොදු සම්භවයක් සහිත අපි 11 වසරේදී මේක තව චුට්ට සංකීර්ණව කතා කරමු. නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට හැඩගැහුණු සෛල ගොඩකට කියනවා පටකයක් කියලා. නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වෙච්ච සෛල සමූහයක්. ඔකට තව වෙනවා පොදු සම්භවයක් සහිත කියලා අපි ඒක 11 බලමු. निश्चित कार्य विशेषणे शैल समूहय पुद संभव निश्चित कार्य विशेषणे शैल समूहय पटक अक्ल हूं पटक अक्ल हूं निश्चित कार्य विशेषणे शैल समूहय पटक हूं හරිද නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණීය සෛල සමූහයක් පටකයක් ලෙස හඳුන්වන ඊළඟට බලමු සෛල සංවිධාන මට්ටම් ජීවි දේහේ සෛල සංවිධාන මට්ටම් අනුපිළිවෙල මොකක්ද කියන එක සෛල පටක අවයව එහෙම නැත්නම් ඉන්ද්‍රිය පද්ධති ජීවිය මෙන්න මේකට කියනවා संविधान मट्टम अणुपील पेपर सतहां
अंजना पुलवांद किल संविधान मट मनु पीलिए बलागन शैल पटक अवयव पद्धति जीविया मेतनी दुआ किया ने उकार दे में अनुपीली वेले किया ना है मत शैल पटक अवयव पद्धति जीव्य इंद्रिय गिरा कहून है संविधान मट्टम संविधान मट्टम एक शैली निरीक्षण कर मट्टम शैली मतक मतक इलांगट मम अद पाड़ मेतनी हाट अरगने काले तिबुना අපිට තව පෝෂණය ඇතුළේ තව කරුණු කිහිපයක් කතා කරන්න තියෙනවා ඊළඟ සතියේ හරිද මම ඒ හින්දා නොවැළක් විය හැකි හේතුවක් නිසා දැනට අපිට පාඩම නවත්තන්න සිද්ධ වෙනවා ඔය කතා කරපු දේවල් ටික කලින් පාඩම මම කලින් ඔය කියපු උපදේශ ටික ඒව පිළිපදින්න උත්සාහ කරන්න ඔයාලට ලකුණු ලැබිච්ච ප්‍රමාණ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ලකුණු වාර විභාග වල දුන්නා නම් ඒවත් චුට්ටක් chat එකට දාන්න ලකුණු අඩු වෙන්න දෙන්න බෑ අඩු වෙන්නේ අපේම වැරදි අපි කරන වැරදි වලින් ඒ කරන වැරදි හදා ගන්න මම කිව්වේ අපි අතර හොඳ සාකච්ඡාවක් තියෙන්න ඕන පැහැදිලිද එහෙමනම් මම අදට මෙතනින් අවසන් කරනවා ඔය කතා කරපු කොටස් ටිකයි කලින් පාඩම ඉතාල අමාරු පාඩමක් අමාරු කරගන්න එපා මේක ලේසි පාඩමක් अभी विहि अमार करगासा ये हदव गणा टीके नवत नवत हदाने लिंक पाड़ करक गणा टीके हदाल पुटा टीके बरला नवत हवर करगा हरिद मैं अद मित्री अवसर करो वन